අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්තිකාශයත් සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම වෙනුරගෙන ලියමලි මවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත ජනපති සැබෑ කළ දරුවන්ගේ සිහින සති දෙකකින් නව දේශපාලන පක්ෂයක් බිහිවන බව අගමැති පවසයි සේනා දළමු වේසනෙන් හානි වූ වගා සඳහා වන්දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් සර්පිනාවක් ඉල්ලූ දෘෂ්‍යාබාධිත දරුවන්ගේ ඉල්ලීම් ඉටුවුණා ජනාධිපතිතුමාගෙන් සර්පිනාවක් ඉල්ලූ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි දෘෂ්‍යාබාධිත දැරියක වූ සංජලි නයනතාරා හා ඇගේ දෘෂ්‍යාබාධිත සොහොයුරා වන ගිම්හාන නයනජිත්ගේ ඉල්ලීම අද ඉටු කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළා. ජනාධිපති දුරේට සිව් වසරක් පිරීම නිමිත්තෙන් පසුගිය දොළොස්වනදා රුවන්වැල්ල ලෙවන්ගම සදානන්ද පිරිවෙන් විහාරස්ථානයේදී ආශිර්වාද වැඩසටහනක් පැවැත්වුණා. ඊට සහභාගී වීමට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මෙම දරුවන් දෙදෙනා තම අහිංසක ඉල්ලීම ඉදිරිපත් කළා. දරුවන්ට ඌ පොරොන්දුව ඉටු කරමින් සර්පිනාවක් හා ඔවුන්ගේ පවුලේ සුබසාධන කටයුතු වෙනුවෙන් රුපියල් 110,000 මුදලක් පරිත්‍යාග කිරීම ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිදු වුණා. දරුවන්ගේ දෙමව්පියන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සේමලාපිටිය මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර රුවන්වැල්ල ලෙවන්ගම සදානන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ දහම් පාසලේ අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. පසුගියදා එම විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේ දහම් පාසලේ ඉගෙනුම ලබන දිවානී පබසරා දිසානායක හා චාමිකා මදුෂානි යන දැරියන් දෙදෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කළ ඉල්ලීමට අනුවයි මෙම මුදල් පරිත්‍යාග කෙරුණේ. චාමිකා මදුෂානේ දියණිය රචිත කවි පන්තියක්ද ජනාධිපතිතුමා ඉදිරියේ ගායනා කළා. සදානන්දාරාම පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය පෑලියගොඩ සරණතිස්ස ස්වාමින් වහන්සේද හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පද්මතිලක බණ්ඩාර මහතාතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ුණා. ඉබ්බාගමු ප්‍රදේශයේ පදිංචි උපතින් ශ්‍රවණාබාධිත දේශානී දේවින්දී ජයවර්ධන තියනියට ශ්‍රවණාධාර කට්ටලයක් පිරිනැමීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. දැරිය කළ ඉල්ලීමකට අනුවයි එය ඉටු කර දීමට මෙසේ පියවර ගැනුණේ. ඉදිරි සති දෙක තුළ නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. සියපස්සේ වන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවනාදිරේ නිවාස ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීම සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මග පෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙනුයි එය ඉදිකෙරුණේ. දෙමටකොඩ ආරාම පෙදෙසේ ඉදිකළ සියපත් සෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉදිකළ නිවාස ඒකක සංඛ්‍යාව 266ක්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 1064ක්. මහල් 15කින් සමන්විත මෙහි සියලු පහසුකම් වලින් සමන්විත නිවාස ඒකක 437ක් පළමු අදියර යටතේ ජනතා අයිතියට පත්කෙරුණා. දෙවන අදියරේ නිවාස ජනතා අයිතියට පත්කෙරුණේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ ආණ්ඩුවෙන් තමයි වැඩිම නිවාස සංඛ්‍යාව කොළඹ ඉදිකරලා තියෙන්නේ. අඩු ආදායම් ලාභීන්ට නිවාස ඉදිකිරීම විශාල සංකල්පයේ කොටසක්. 2015 මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පෙරමුණේ යනකොට අපි ආණ්ඩුව කියව කොළඹ මහනගරයක් බවට පත් කරනවා කියලා. මේ කරන වැඩ කටයුතු අද හෙට පේන්නේ නැහැ. තව අවුරුදු 4ක් 5ක් ගියාම පේනවා. කොළඹ වරාය දියුණු කිරීමේ සැලසුම් දැන් කරගෙන යනවා. දකුණු වරාය කරන්න. දකුණු වරායෙන් පස්සේ උතුරු වරාය වත්තල දක්වා ගෙනියන. අද මේ එකක්වත් පේන්නේ නැහැ. අද බැනුම් අහනවා විතරයි. එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවට බාර වුණා. බාරලා තමයි නායකන්ද අයින් කරා. කුණුකන්ද කොහොමාරි අපි අරවක් කරුවට ගෙනින් තියනවා. දැන් නායකන්දර තමයි අපි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. මේ මහනගරේ හදන ගමන් අපි අඩිතාලම හදන ගමන් අපි තව එකක් කරන එකක් පේන්නේ නැහැ. ඒ තමයි අලුත් ආර්ථිකයකට අඩිතාලම දාන්න. අපේ තරුණ පරපුරට හොඳ අනාගතයක් ලබා දෙන්න. අන්න ඒකයි ආරම්භ කරන්නේ.
අපේ විරුද්ධවාදීන්ට අද ඒවට පිළිතුරු දෙන්න බැරි නිසා කියන්නේ රට බෙදනවා රට බෙදනවා රට බෙදනවා. කොයි දේශපාලයෙන්ද රටක් බෙදන්නේ යන්නේ? මට ඕනේ මුළු ඉන්දියන් සාගරෙම කොළඹට එකතු කරන්න. අපේ ඊළඟ වැඩසටහන එන සති දෙක තුලදී අලුත් දේශපාලන පක්ෂයක් හදන්න. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ. සජාතික පෙරමුණ ඈත්. ඒ වගේම මේකට සහයෝගය දෙන අනික් අයත් අපි එකතු කරගෙන යන්න. මොකද රට ගොඩ ගන්න ඕනේ. කුණු කන්දට උනේ එක රටට වෙන්න ඉඩ දෙන්න බෑ. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මේ රජය යටතේ මේ 2019 වෙනකොට අපි නිවාස 15799ක වැඩ කටයුතු නිම කරන්න කටයුතු කරන බව කියන්න ඕන. 2020 වෙනකොට නිවාස 20000ක වැඩ කටයුතු නිම කරන්න අපි කටයුතු කරනවා. 2024 වෙනකොට අපේ බලාපොරොත්තුව කොළඹ පැල්පත් නැති ශක්තිමත් නගරයක් බවට පරිවර්තනය කිරීමයි. මේ වසරේ මාර්තු මාසේ වෙනකොට කොළඹ නගරයේ කසල ගෙනියන්න පුළුවන් ස්ථිර විද්‍යාත්මක විසඳුමක් අපි ලබා දෙනවා. වසර අගභාගයේ වෙනකොට ඉදිරි අවුරුදු 80ටම කොළඹ නගරයේ කසල කිසිම ගැටලුවක් නැතුව විද්‍යාත්මක කසල රඳවන එක රඳවන්න මේ රජය කටයුතු කරලා තියෙනවා කියන එක අපි බොහොම ආඩම්බරෙන් කියනවා. එක්සත් ජාතික පක්ෂ බුරැල්ල සමසංවිධායකවරුන් වන පළාත් සභා මන්ත්‍රී ජයන්ත සිල්වා හා නීතිඥ අජිත පතිරණ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සේනා දළඹ ව්‍යසනයෙන් හානි වූ වගා වෙනුවෙන් අක්වරයකට රුපියල් 40,000ක උපරිමයකට යටත්ව වන්දි ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. සේනා දළඹුවා ශ්‍රී ලංකාවෙන් පළමුවරට වාර්තා වුණේ මීට මාස 3කට පමණ පෙරයි. මෙම දළඹුවා ප්‍රධාන වශයෙන් බඩඉරිඟු වී ඇතුළු තවත් භෝග කිහිපයකට හානි සිදු කරන බව හඳුනාගෙන තිබෙනවා. අම්පාර, අනුරාධපුරය, මොනරාගල, පොළොන්නරුව, මාතර, රත්නපුර, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් සේනා දළඹ උවදුර වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. සේනා දළඹ මර්ධනයට රජය මේ වන විටත් ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර ඇත්තේ ගොවීන්ගේ සහයෝගයද ලබා ගනිමින්. කුරුල්ලන් වැනි ස්වභාවික සතුරන්ගෙන් ආරක්ෂා වීම, කෘමිනාශක යෙදුවට මේ දළඹුවට වදින්නේ නැති එක, ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි මෙච්චර ප්‍රශ්නයක් බවට මේක පත් වුණේ. මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මෙම දළඹුව සඳහා කෘමිනාශක වර්ග 14ක් නිර්දේශ කරලා තියෙනවා. තාවකාලික නිර්දේශයක් වශයෙන් ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරනවා. මේ අතර සේනා දළඹ වසංගතය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගෝවා හා නෝකෝල් වගාවන්ටද ව්‍යාප්ත වී ඇති බව එම ප්‍රදේශයේ ගොවින් පවසනවා. අපිට මොකක් හරි සහනයක් කරලා දෙන්න තමයි මේකෙන් ඉල්ලන්නේ. ගෝවාලයි නෝකෝල් වලත් ඉන්නවා දැනට. එව්වත් දැන් කොළ කෑවොත් අපිට ඉතුල ගන්න තත්ත්වයක් නැතුව යනවා. මේ නෝකෝල්. නෝකෝල් වගාව තියරයි. ඔව්. එකක් කොළේ ඔක්කොම කාලා මේ කාපු පැත්ත තමයි සුදු වෙලා තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයෙන්ද සේනා දළඹුවන් හමු වී තිබෙනවා. පාදුක්ක වේරකල ප්‍රදේශයේ ගොවිබිම් වලින් සේනා දළඹුවන් හමු වූ බව කෘෂිකර්ම නිලධාරීන් පවසනවා. මාතර දිස්ත්‍රික්කය තුල සේනා දළඹුවා මර්ධනය කිරීමේ හැකියාවක් පවතින බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ සේනා දළඹ උවදුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකකට බලපා තිබෙනවා. බලංගොඩ සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකෙහි සේනා දළඹ මර්ධනයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් සබරගමු පළාත් සභා කාර්යාලයේදී පැවැත්වුණා. මේ බඩඉරිඟු වගාව සඳහා මම විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. මගේ වගාවක් කර 4-5ක පමණ ප්‍රමාණයක් තියෙනවා. මගේ මේ වගාවෙන් කිසිම කරලක් කඩා ගන්න බැරි තත්ත්වයට අද උදා වෙලා තියෙනවා. කුෂ්කර්ම නිලධාරී මහතුරු නිතරම ඇවිල්ලා සොයලා බලලා ඒගොල්ලන්ට පුළුවන් හැම උදව්වක් අපි වෙනුවෙන් කරා. මේ සේනා දළඹුවා පරීක්ෂා කිරීම සඳහා වගා බිම්වලට ගෙන්ගෙට ගිහිල්ලා පරීක්ෂා කරා. ඒ පරීක්ෂා කරන අතරතුර විශේෂයෙන්ම අපි නිරීක්ෂණය කරා කුරක්කම් වගාවෙත් සේනා දළඹුවා දැක ගන්න පුළුවන් වුණා. වගාවට හානි නොකරත් වගාවේ මේ කරල් තුල සේනා දළඹුවා නිරීක්ෂණය කිරීමට හැකි වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුරක්කන් වගාවටද සේනා දළඹ තර්ජනය එල්ල වී තිබෙනවා. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් රැසක්ද සේනා දළඹ අවධානමට මුහුණ දී සිටිනවා. මේ දළඹුවා 2016 කලින් හිටියේ ඇමරිකාවේ පමණයි. නමුත් මේ කහපාටින් පෙන්වන හැම විකටම මේ දළඹුවාට පැතිරීමට හැකියාව හුඟක් වැඩි. ඊළඟට 2016 බටහිර අප්‍රිකාවේ එක රටකට විතරයි ඇවිල්ලා හිටියේ. 2017 මුළු මහද්වීපෙම ඇවිල්ලා 2018 ඉන්දියාවට ආවා. නේපාලය, බංග්ලාදේශය, කම්බෝඩියා ඒ පළාතේ ඔක්කොම රටවල මේ සතා දැන් පැතිරලා පවතිනවා. සේනා දළඹ මර්ධනයට රජයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නන්වා තිබෙනවා. වගාහානි පිළිබඳ සමීක්ෂණ ක්‍රියාත්මක අතර ගොවීන්ට වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතුද සම්පාදනය කෙරෙමිනුයි පවතින්නේ. අපි අද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. පූර්ණ හානියක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් ගෙවීම් කරන්න කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය දුන්නා. ගරු අනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යාංශයට කිව්වා මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අවශ්‍ය ඕනම වේලාවක නිදහස් කරලා ලබා දෙන්නත් කටයුතු කරන්න කියලා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කොල්ලුපිටිය ජුම්මා ඉස්ලාමීය පල්ලිය වෙත පැමිණියා. එම පල්ලියේ අද ආරම්භ කළ විවෘත පල්ලිය වැඩසටහනට සහභාගී වීම සඳහායි විපක්ෂ නායකවරයා මෙසේ ජුම්මා ඉස්ලාමීය පල්ලිය වෙත පැමිණියේ. පල්ලියක් තුළ සිදුවන කාර්යයන් පිළිබඳ ඕනෑම කෙනෙකුට අවබෝධයක් ලබා දීම සඳහා මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා. රිෂ්වාන් මෞලවි ප්‍රධාන පූජකතුමා ආගමික කටයුතු මෙහෙවනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, බස්රාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලියන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම වැඩසටහනට එක්ව සිටියා. අපි අතර සමගියක් තියෙන්න ඕන. ජාතියක් වශයෙන් ආගම් වශයෙන් අපි සමගියෙන් යන්න ඕන. එහෙම නැතුව මේ වැඩි කරන්න බෑ. ව්‍යවස්ථාවක් ඕන, ව්‍යවස්ථාව මොකද්ද ඕන කියන එක තමයි ප්‍රශ්නේ. පරීක්ෂණ කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මැති ඇමතුරුන් කීප දෙනෙකුම මේ පිළිබඳව අදහස් පළ කළා. මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන මගින් සිද්ධ වෙන්නේ පරීක්ෂණ කොමිෂන් සභාවලට ඉදිරිපත් කරන විමර්ශන කටයුතු වල සටහන් අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවටත් උපුටා ගන්න ප්‍රයෝජනයට අරගෙන ඒක පදනම් කොටගෙන හිටන් නඩු පැවරීමේ බලය දීලා තියෙනවා අල්ලස් කොමිෂන් සභාවට. ගරු ඇමතිතුමා, මේකට 3/2 ඡන්දයක් අවශ්‍යද? නීතිපතිවරයා දන්වලා තියෙනවා යම් යම් සංශෝධන කෙරුවොත් එය අවශ්‍ය නැහැ කියලා. ඒ සංශෝධන අපි ඉදිරිපත් කරනවා කාර්ක සභා අවස්ථාවේදී. සභානායකතුමා කිව්වා යම් බගන්තිවත් කරොත් මේක 3/2 ඡන්දයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. අපිට කරුණාකරලා පැහැදිලි කරන්න මොන මොන වගන්තිද කියලා. ඒ 3/2 ඡන්දය අවශ්‍ය වෙලා තිබුණේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අල්ලස් සහ දූෂණ සම්බන්ධයෙන් ඇසට් ලයබිලිටීස් ලෝ එක යටතේ ගේනවා නම් විතරයි. නමුත් අපි ඒක කමිටි ස්ටේජ් එකේදී ඉවත් කරනවා. ඒකට 3/2 අවශ්‍ය නැහැ. ඒතර මේක බලපවත්වන්නේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්නෙකදී පමණයි. මම කියන්නේ ගරු කතානායකතුනි, එහෙම මේ නීතිය සම්පාදනය කරලා වැඩක් නැහැ. මොකද අපිට ජනාධිපති කොමිෂන් සභාවක් කරා අනිකුත් පනත් වලට අදාළව තොරතුරු එළදරව් වෙනවා. ත්‍රේ තොලතුරු උත් අදාළ වෙන පරිදි නීතිය සම්පාදනය කිරීම තමයි වඩාත් වැදගත්. මේ වංචාවට දූෂණයට එරෙහි නම් සැබවින්ම දඬුවම් දීමේ උවමනාවක් තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ මේක 3/2 ගන්න ඕන. ඒ නිසා ඉවත් කිරීමකින් තොරව ඉදිරිපත් කර තිබෙන එක 3/2 අනුමැතිය ලබගමු. දඬ නීති සංග්‍රහය යටතේ නඩු පවරන එකයි, මනි ලොන්ඩරින් එක කියන එක යටතේ නඩු පවරන එකයි. කොහොමටත් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට ඒ බලය නැහැ. අන්න එකයි ප්‍රශ්නේ. එතකොට ඒ බලය තියෙන නීතිපතිතුමාට. නීතිපතිතුමාට දැනටමත් අපි මේ පනත සංශෝධනය කළා හිටන් නඩු දමන්න යාට බලය දීලා තියෙනවා. පරීක්ෂණ කොමිෂන් සභාවලින් එන වාර්තාසා නිර්දේශ ජනාධිපතිවරයා විසින්ම නීතිපතිතුමාට යොමු කළේ නැතිනම් ඒවට අදාළ කරන ක්‍රියාමාර්ග ගැනුනේ නැහැ. දැන් මේ 50 සංශෝධනයෙන් එහෙම යොමු කළත් නැතත් අදාළ ආයතනවලට බලයක් එනවද? ඒ මත පඳනම් වෙලා අධිකරණමය කටයුතු ආරම්භ කරන්නේ. මෙම පනතෙන් එවැනි බලයක් ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරයා මේ වාර්තාව නීතිපතිවරට යවුවේ නැත්තම් හෝ යවන එක ප්‍රමාද කළොත් මේ නීතිපතිවරයාට මේ පියවර ගන්න බැරි වෙනවා. ඒ වගේම අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට ඒ පියවර ගන්න බැරි වෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින කැමැති බරපතල දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරපු ඒ ජනාධිපති කොමිෂන් සභාවේ නිගමනයන් ගැනත්, ඒ වගේම බැඳුම් කර කොමිසමේ නිගමනයන් ගැනත් අභිචෝදනා ඉක්මනින් ගොනු කරලා අර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ හරහා ඒ නඩු විභාග කිරීම සඳහා පියවර ගන්න අවශ්‍යයි. අපි කියන්නේ ස්වාධීන කොමිෂන් සභාවනම් එක එක්සත් ජාතික පක්ෂයටවත් එහෙම නැත්නම් ආණ්ඩුවටවත් කියලා පක්ෂග්‍රාහී විය යුතු නැහැ. සියලු දෙනාටම සාධාරණව ස්වාධීන කොමිෂන් සභාව කටයුතු කළ යුතුයි කියන එකයි අපි කියන්නේ. සමහර අය අපිට චෝදනා කරා බැඳුම් කර කොමිෂන් සභාව නිසා මේ සම්බන්ධයෙන් වමනාවෙන් ප්‍රමාදය ඇති කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් විශාල මතයක් රටේ ගොඩනගන්න උත්සාහ කරා. මම වගකීමක් ඇතුව කියනවා ඔක්තෝබර් 26 ඉඳන් මේ සිද්ධිය සිද්ධ වුණේ නැත්තම් මේක මීට මාස 3කට ඉස්සෙල්ලේ නේ ඔක්තෝබර් මාස වෙනකොට සම්මත කරලා ඉවර කරගන්නට පුළුවන්කම තිබුණා. මේ අද සංශෝධනයේ විසින් අදින් පස්සේ ක්‍රියාත්මක වෙන පරීක්ෂණ කොමිෂන් සභාවල් වලටද මේක දැනට ක්‍රියාත්මක වෙච්ච තීන්දුව තීන දුන්නු කොමිෂන් සභාවල් වලටත් අදාළද කියන එක ඔබතුමිය හරියට පැහැදිලි කරනවා නම් හොඳයි. අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. අපි කියන්නේ කරුණා කරලා අද මෙතන ඉන්න අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරී මහත්මයෝ කරුණා කරලා මේවා ඉක්මන් කරන්න. අපි කැමති නැහැ මේවා ප්‍රමාද වෙන එක ගැන. මේවා මතයක් හදන්න, මඩ ගහන්න. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුවක් තිබොත්කල විශේෂ මහාධිකරණ හමුවේ අද කැඳවුවා. තවත් නඩු කිහිපයක් අධිකරණ හමුවේ කැඳවීමද අද සිදු වුණා.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.91 මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා. මෙම විරෝධතාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පිළිතුරු ජනවාරි 31වනදා ඉදිරිපත් කිරීමට අධිකරණය දින ලබා දුන්නා. නඩු විභාගයේ ආරම්භ වීමට නියමිත කාලය තුළ විදේශගත වීමට අවශ්‍ය නම් ඒ බව දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට දැනුම් දෙන ලෙස මිනිසුරුවරුන් සාක්ෂිකරුවන්ට දන්වා සිටියා. ඒ අනුව සාක්ෂිකරුවන් 3 දෙනෙකු විදේශගත වීමට අපේක්ෂා කරන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එරෙහිව චෝදනා 7ක් යටතේ මෙම නඩුව ගොනු කර ඇත්තේ නීතිපතිවරයා විසිනුයි. අධි චෝදනාවට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105ක් සහ විගණන වාර්තාවක් මෙම නඩුවට ඇතුළත්. සාක්ෂිකරුවන් 80 දෙනෙකු ඒ සඳහා නම් කර තිබෙනවා. මෙම නඩුව යළි ලබන 31වනදා කැඳවීමටයි ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 වසරේදී වෙඩිතබහ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ලමාහේවා පෙබරවාරි මස 5වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. තමන් අපමත මුදා හරින ලෙසට ඉල්ලා ඔහු අභියාචනා අධිකරණයේ මේ වන විට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මේ වන විට අපමත මුදා හැර සිටිනවා. සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්සත්තනායක මහතාට එරෙහි නඩුව ලබන මස 12වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. වත්මන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අත්සන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ව්‍යාජ ලෙස යොදා කූට ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරත වූ බවටයි ඒ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. අධි චෝදනා 3ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ දෙවන දිනේ අදයි ඒ පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අද දිනේදී ක්‍රියාත්මක කෙරුණා. මව්පියන් පාසල් වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නැගෙනු ඇති. හෙට දිනය වෙන්කර ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහායි. 24වනදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවෙනවා. 25වනදා ක්‍රියාත්මක කරෙන්නේ විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල් තුල හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමයි. ජනවාරි 26වනදා ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති. 27වනදා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියට සමගාමීව හැටන් අධ්‍යාපන කලාපයේ සිංහල සහ දෙමළ පාසල් දරුවන් දැනුවත් කිරීම සිදු කෙරුණා. ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් ඒ සඳහා සහභාගී වුණා. මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු යන තේමාව යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියට සමගාමීව වැඩසටහනක් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. පාසල් 11ක දරුවන් 5000ක් පමණ මේ සඳහා එක්ව සිටියා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී පැවැත්වුණා. මාධ්‍යවේදීන් ජනතා නියෝජිතින් හා පාසල් සිසුන් එක්ව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කළා. මතට එරෙහි පාසලෙන් ජවයක් තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් මහනුවර හේවාහැට මධ්‍යමහා විද්‍යාලයේදී පැවැත්වුණා. අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙහිදී දැනුවත් කිරීම සිදු කෙරුණා. දැන් වැඩසටහනෙන් අපේ ජීවිතේ බොහෝ ආදර්ශ ලබා ගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? මත්ද්‍රව්‍යලින් වැළකෙන්නේ කොහොමද? මත්ද්‍රව්‍ය තුරන් කරන්නේ කියන හැම දෙයක්ම අපිට ලබා දුන්නේ මේ වැඩසටහන. හෙට දවසේ මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දුව දරුවන් මේ මද්දුව දොරින් බීරා ගැනීම සඳහා ජනාධිපතිතුමා හා අධ්‍යාපන අමාත්‍යාංශය කරගෙන යන වැඩපිළිවෙල අතිශය සාර්ථකයි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය එකතු වෙලා අද දවසේ කරපු මේ මති නිදහස් රටක් කියන වැඩසටහන මං හිතන්නේ අපිට අලුතෙන් දෙයක් හිතන්න අවස්ථාවක් උදා කරා. පාසල් කටයුතු වලට යෙකීමෙන් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන මාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ආධාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මණ්ඩලික නිලධාරී ප්‍රගති සමාලෝචන රැස්වීම මතමින්. දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධව ලැබී ඇති පැමිණිලි කෙරෙහි අවධානය යොමු කරමින් අමාත්‍ය කලි විරාජකාරී වසම් මහතා මෙම පියවරගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පවසන්නේ. සුරක්ෂා රක්ෂණය ළඟම පාසල හොඳම පාසල 13 වසරක සහතික කරන ලද අධ්‍යාපනය වැනි නිදහස් අධ්‍යාපන වරප්‍රසාද තවදුරටත් පුළුල් කිරීමට රජයේ පියවර ගනිමින් සිටිනවා. එවැනි අවස්ථාවක දෙමව්පියන්ට අනවශ්‍ය පීඩාවන් ඇති කරන මෙවැනි ක්‍රියා කිසිසේත් සිදු නොවිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා. මේ අතර ජාතික පාසල්වල පැමිණිලි බාර ගැනීම සඳහා නිලධාරිනියක්ද පත් කර තිබෙනවා. එවැනි පැමිණිලි KGC මහේෂිකා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ජාතික පාසල් ශාඛාව අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපාය බත්‍රමුල්ල ලිපිණයට යොමු කරන ලෙසයි එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට ජනතා නියෝජිතයින් කීප දෙනෙකු අදහස් පළ කළා. ඒ බත්‍රමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එක් පළාත් සභාවේ කාලය අවසන් කරනකොට සාමාන්‍යයෙන් පළාත් සභා මැතිවරණ මෙතෙක්කල් පැවතුණා. මං හිතන්නේ දැන් පළාත් සභා කීපයක් අවසන් වෙලා තියෙනවා. සමහර ඒවා මං හිතන්නේ අවුරුදු දෙකක් විතරක් කල් ගිහිලා තියෙනවා. එතකොට දැන් අවශ්‍ය වෙන්නේ මේ පළාත් සභා මැතිවරණ තියන්න. ඒ නිසා දැන් අපි එක පැත්තකින් බලකිරීමක් කරලා තියෙනවා මැතිවරණ කොමසාරිස්වරයාට, මැතිවරණ කොමිෂන් සභාවට මේ පිළිබඳව අධිකරණයට කියලා තීන්දුවක් ගන්න කියලා. එතුමන්ලා කියනවා ගෙජ්ජිය බඳින්න කවුරු හරි ඕන කියලා. දැන් ඒ අනුව පළාත් හිටපු මහමැතිතුමන්ලා දැන් නඩුවක් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානමින් ඉන්නවා. පළාත් සභාව දැන් කීපයක් අවුරුදු එකහමාරකට වැඩිය කල් පිරෙනවා. පළාත් සභාවල ආණ්ඩුකාරවරු වැඩ කරන්නේ. ඉතින් මේ පළාත් සභාවයි තියන්න බැරි. අපි දැක්කා පාර්ලිමේන්තු ඡන්දේ කල් දාන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ අය උසාවි යනකොට මැතිවරණ කොමිසමේ සාමාජිකයේ ගියා ගෙජ්ජිය බදින්න. ඒ නිසා අපි කියනවා මේකටත් ගිහිල්ලා ගෙජ්ජිය බදින්න කියලා. මේ රටේ ජනතාව පැහැදිලිවම ඉල්ලන දේ තමයි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දාහිතිය ලබා දීම සිදු කරන්න කියන එක. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි නිෂ්පාදනය සහ සන්නිවේදනය සහතික පත්‍ර පාඨමාලාවේ අභ්‍යාසලාපීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු හා රජරට සේවා මාධ්‍ය පුහුණු පාසලේ අභ්‍යාසලාභී සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සිද්ධි එම් ෆාරුක්, අධ්‍යක්ෂ ජෙනරාල් එරානන්ද හෙට්ටිආරච්චි, ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවි ඩේවිඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මානව හිතවාදී ඒ මාධ්‍ය සංස්කෘතිය රට තුළ නිර්මාණය කිරීම අද දවසේ මේ රටේ දහස් වාරයක් අවධානය යොමු කළ යුතු දෙයක්. මම හිතනවා සෑම දෙයක්ම අද තීරණය වෙලා තින්නේ මාධ්‍ය හැසිරීම සහ මාධ්‍ය භාවිතාව තුළ. මුළු රටක් මෙහෙයවන මාධ්‍යයට ශුද්ධ වූ අයිතියක් සහ ශුද්ධ වූ වගකීමක් සහ යුතුකමක් තියෙනවා. මේ රටේ උන්නතිය වෙනුවෙන් ඒ හැකියාව මෙහෙයවන්න සහ ඒ හැකියාව භාවිතා කරන්න. මේ ප්‍රබල මාධ්‍ය භාවිතා කරන්න ඔබේ අල්ලපු මේ කාමරයේ ඉන්න, ඔබේ අල්ලපු මේසේ ඉන්න, ඔබේ අල්ලපු ගෙදර ඉන්න, ඔබේ ගමේ ඉන්න, ඔබේ අල්ලපු ගමේ ඉන්න මිනිසුන්ගේ උන්නතිය වෙනුවෙන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස ලබන අගෝස්තු මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අතුළු රට පුරා සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපති කීපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. කිලෝමීටර 96ක දුරකින් යුත් මෙම කොටසේ වගුරුබිම් බහුලව දක්නට ලැබෙනවා. එහිදී කුළුණු මත මාර්ගයේ ඉදිකරමින් පරිසර විනාශයද අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගයේ මෙම කොටස ඉදිකිරීමත් සමග දකුණේ ආයෝජන සංචාරක හා සංවර්ධන කටයුතුවලට මහත් සහනයක් සැලසෙනවා. හම්බන්තොට වරායට මෙන්ම මත්තල ගුවන්තොටුපළට ගමන් කිරීම මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමත් සමග වඩාත් පහසු වනවා. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 242කට අධිකයි. මන්තිරු 4කින් යුත් මෙම මාර්ගයේ ඉදිකිරීමේ කටයුතුද අදියර 4ක් යටතේ සිදුවනවා. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම පිළිබඳ බොහෝ දෙනා ප්‍රසාදය පළ කරනවා.
බොහොම වැදගත් ව්‍යාපෘතියක් අධිවේගී මාර්ගය නිසා මම හිතන්නේ ඉදිරියේදී කතරගම හම්බන්තොට ආශ්‍රිතව නිර්මාණය වෙන කර්මාන්තපුරය ඒ වගේම ඒවැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන කුසිකර්මාන්තය මේ හැම එකටම වඩා පිටුහලක් වෙනවට කිසිම සැකයක් නැහැ මේ වගේ පහසුකම් රාශියක් මේ අධිවේගී මාර්ගය නිසා නිර්මාණය වෙන රටක් ඉදිරියට යන්න තියෙන තවත් එක්තරා සුවිශේෂී නිර්මාණයක් විදිහට තමයි අධිවේගී මාර්ගය මම දකින්නේ මාතර ජීවත් වෙන අපට දෛනිකව හම්බන්තොට සිට මාතරට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා මේ අධිවේගී මාර්ගය ඉදිරි ඊම නිසා හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වෙන ගොවින්ට ඉතා ඉක්මනින් පිරිවැය අවම කොටගෙන කොළඹ නගරයට ප්‍රවේශ වීමේ හැකියාව ලැබී තියෙන නිසා මම හිතනවා ඉතාමත් හොඳ ආර්ථික සංවර්ධනයක් මේ රට උදා කරගන්න පුළුවන් වෙනවා. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ බස්නාහිර පළාත් ගොවි සංගම් සඳහා කෘෂි යන්ත්‍රෝපකරණ බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා. මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවි සමිති සඳහා අත්ඇක්ටර් සහ පැළ සිටුවීමේ යන්ත්‍ර ප්‍රදානය කිරීමක් අඹේපුස දිස්ත්‍රික් කෘෂිකර්ම මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. ඒ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අත්ඇක්ටර් 25ක් සහ පැළ සිටුවීමේ යන්ත්‍ර 3ක් මෙහිදී ලබා දුන්නා. පෙරපාසල් ගුරුවරුන් සඳහා ජාතික වෘත්තීය සුසුකම් සහතික ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්ුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියයි උත්සවයේ සංවිධානය කළේ. පෙරපාසල් ගුරුවරුන් 300 දෙනෙකු සඳහා මෙහිදී සහතික පත්‍රය ප්‍රදානය කෙරුණා. රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ උත්සවය පැවැත්ුණේ. පූර්ව ළමාවිය සංවර්ධනය හරියට උනේ නැත්නම් විශාල ප්‍රශ්න ගොඩක් තමයි රටේ ඉතුරු. ළමාවිය සංවර්ධනය වෙච්ච නැති මනුස්සයෙක් වැඩිහිටියෙක් වුණා ළමෙක් වගේ තමයි හැසිරෙන්නේ. ළමා වැඩ තමයි කරන්නේ. දේශපාලනයට ගියා, පරිපාලනයට ගියා, ව්‍යාපාර කටයුත්තකට ගියා, ක්‍රීඩාවට ගියා, අන්තිම ළමා වැඩ තමයි කරන්නේ. පූර්ව ළමාවිය හරියට සංවර්ධනය වෙච්ච රටක පුරවැසියෝ එහෙම වැඩ කරන්නේ නැහැ. තමන්ගේ පුරවැසි වගකීමට හරියට රටට ඉෂ්ට සිද්ධ කරගනිමින් ප්‍රීතිමත් සරල සාමකාමී ජීවිත කරගන්න. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk